දේව ප්‍රකාශනය අපොස්ලරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාඨයකි. එකල සම්විධානන් වහන්සේගේ දූතෙක් පිලිප්ට කතා කොට නැගිට දකුණු දෙස ජෙරුසලමේ සිට ගාසාවට බසින පාරට යන්නයි කීය. එය කාන්තාර පාරකි. ඔහු එයි ගියේය. එවිට එතියෝපිය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තවුද ऐगे मुलु वस्तुए अधिकारी उद एथियोपिया नपुंसके वंदना उपिनिस जेरुसलम रगोस आपसुयान बिटर तमागे रते हिंद दिवसिवर यसायागे पोत कियव मीन सिटिए या एविट आत्म्यानन वांसे पिलीप्ट कता कोट ओब इदिरेट गोस रतेट लांग्व गमन कर एक्वान नैवादाल सेक पिलीप ओलांगट दिवगोस ओ यसाया दिवसवरयागे पोत कियवनु असा ओब कियवन दे ओबट तेरेन्ने दै एसीय यमेकु मग पेन्नुवोत मिस मट तेरुंगत हक्के केसे दै ओ पिरितुरु दी रथयट नगी तमा समग हिंदगन्नट पिलिप गेन उदक्म इल्लीय ओहु कियवमिन सिटी शुद्ध लियविली पाटय मेसेय मरणयट गेन यनु लबन बटलुयकु मेन्द उगे लोम कपन्ना इदिरिपिट ගොළුව සිටින බැටළු පැටවෙකු මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නාරින සේක උන්වහන්සේ නිඳා ලැබුවහ යුක්තිය නොලැබුවහ උන්වහන්සේගේ පෙළපත ගැන ප්‍රකාශ කරන්නේ කවරෙක්ද මන්ද උන්වහන්සේගේ ජීවිතය මේ පිටින් පහකර දමන ලදී නපුන්සකයා පිලිප් ගෙන් ਵਿਚාරමින් දිවසිවරයා මෙය කියන්නේ කවරෙකු ගැනද තමාම ගැනද නැතහොත් අන්කිනෙකු ගැනදයි මට කියන්නයි කීය. එවිට පිලි පිළිතුරු දෙමින් එකේ ශුද්ධ ලියවිලි පාඨයෙන් පටන්ගෙන ජේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කළේය. ඔහු මාර්ගයේ යද්දී ජලය ඇති තැනකට පැමිණුණාහ. නපුන්සකයා මෙන්න ජලය ඇත. බෞතිස්ම ස්නාපණය ලැබීමට ඇති බාධාව කුමක්දයි කීය. පිලිප් කතා කොට ඔබේ මුළු සිතින් අදන්නේනම් එසේ කළ හැකියයි පැවසීය. ඔව් උත්තර දෙමින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව මම අදහමි කීය. රතය නවත්වන්නට අන කල පසු පිලිප්ද නපුන්සකයාද දෙදෙනාම වතුරට බැස්සෝය. පිලිප් ඔව් බෞතිස්ම ස්නාපණය කළේය. ඔවුන් වතුරෙන් ගොඩ ආ කල සමිදානන් වහන්සේගේ ආත්මයානෝ පිලිප් හැරගිය සේක නපුන්සකයා තවත් ඔහු නොදුටුවේය. ඔහු ප්‍රීතියෙන් තමගේ ගමන ගියේය. ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝත සීදීය. ඔහු කයිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කළේය. දේව වචනය මෙසේය. අද උත්තාන සමයේ තුන්වෙනි සතියේ බ්‍රහස්පතින්දා දවසයි. අද දවසේ උන්වහන්සේගේ ආහාරය එහෙමත් නැත්නම් උන්වහන්සේ තමුන්ගේ ජීවිතය අප වෙත දුන්නේ අපේ කිනකාගේ ජීවනයේ පිණිස බව ප්‍රකාශ කරනු ලබනවා. සුදවර ජාම් තුමාගේ සුදෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටස. මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත අද ගන්න ආයකු මිස අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකිය. මමද අන්තිම දවසේදී ඔහු උත්තාන කරන්නෙමි. සියල්ලෝම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති දිවසාවලියෙහි දියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී උන්වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝම මා වෙත එති.
දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තැනන් වහන්සේ හැර අන් කිසිවෙකු දෙවියන් වහන්සේ දැක ඇතැයි මෙයින් අදහස් නොකරමි. උන්වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. අදහන්නාට සදාතන ජීවනය ඇත. ජීවනදායක ආහාරය මමය. ඔබේ පියවරු කාන්තාරයේදී මන්නා කෑහය. එහෙත් ඔවුහු මිය ගියහ. මේ වනාහි ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නොමැරෙන්නේය. ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මමය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත් ඔහු සදාටම ජීවත් වන්නේය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංශය වේ. මාය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිසයයි වදාළසේක. සුවිශේෂ වාක්‍ය නම් එසේය. අද සුදව සුවිශේෂය ප්‍රකාශ කරනවා. උන්වහන්සේ මේ දිවසාවලිය සම්පූර්ණ කරන්නට පැමිණි බවත්. උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ එදා කඩා ශ්‍රාවකයන්ට බෙදා දුන්නේ ඔවුන්ට ජීවනය ලබන පිණිසත් බවත්. ඒ උන්වහන්සේගේ ශරීරය බෙදාදීම උන්වහන්සේගේ ශරීරය කැඩීම අදත් දිව්‍ය යාගය තුළ සිදුවෙනවා. එසේනම් උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ වෙසින් දෙනු ලබනේ ආහාරය උන්වහන්සේගේම මාංශයයි. ඒ මාංශය අපි ජීවිතය ලබා ගැනීම තමයි අපිට ජීවනය ලබන්නට තිබෙන හැකියාව. අපි මෙනෙහි කර බලන්නට අවශ්‍යයි. අපි උන්වහන්සේගේ ශරීරය ලබන මෙන්න මේ දිව්‍ය යාගය අපි කොයිතරම් දුරට ජීවිතයේ උතුම් කොට සලකනවා. උන්වහන්සේගේ ශරීරය තුළ අපි ලබන ඒ ජීවනය අපි අත්දකිනවාද? අපි බොහෝ වෙලාවට උන්වහන්සේ දෙවියන් වහන්සේගෙන් පැමිණි බව විශ්වාස කළාට, ඒ ප්‍රකාශ කළාට, දිව්‍ය යාගය තුළදී උන්වහන්සේගේම ශරීරය සහ රුධිරය බවට පත්වෙන මේ පූප සහ මිදිවිස තුළ අපගේ ගැලවීම ඇති බව අදහා ගැනීමට, අපගේ ගැලවීම වටහා ගන්නට අපි අපොහොසත් වෙනවා. අන්න ඒ නිසායි අද සුදෝ පාවුලතුමා ප්‍රකාශ කරන ආකාරයට ජීවිතයේ මිනිසුන් නුසුදුසුභාවයෙන් යුතුව උන්වහන්සේ වෙතට ඇදී එන්නේ. උන්වහන්සේ ආරම්භයේදීම පැවසුවා, පියාණන් වහන්සේ මා වෙත ඇදගන්නා කෙනෙකු හැර අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි බව. එසේනම් පියාණන් වහන්සේ තවදුරටත් ඔබට මට ආරාධනා කරනවා ජීවිතයේ උන්වහන්සේ වෙතට ගමන් කරන්නට, උන්වහන්සේව දැන හඳුනා ගන්නට. අපි උන්වහන්සේව දැන හඳුනා ගන්නවා වගේ උන්වහන්සේව උන්වහන්සේගේ මේ ශාරීරික අත්දැකීම අපගේ ජීවිතය තුළ ලැබිය යුතුයි. උන්වහන්සේ මරණය පරදා උත්ථාන වීමත් සමග උත්ථානයේ බලමයි මේ ප්‍රකාශ කිරීමක් ලෙස අපට දිව්‍ය යාගය පවත්වන්නට හැකියාව ලැබී තිබෙනවා. අපි දිව්‍ය යාගය පවත්වන සෑම මොහොතකම උන්වහන්සේගේ උත්ථානය ප්‍රකාශ කරනවා. ඒ උත්ථානයත් සමග ලබා ගන්නා උන්වහන්සේගේ ශරීරය තුළ ඔබේ මගේ ජීවය රැඳී පවතිනවා. එසේනම් උන්වහන්සේගේ මේ ජීවමාන ශරීරය ලබා ගැනීමත් සමග අපි උන්වහන්සේ වෙතට වැඩි වැඩියෙන් ඇලුම් විය යුතුයි. මොකද උන්වහන්සේගේ ශරීරය ලැබීම තුළයි ඔබේ මගේ ගැලවීම තීරණය වන්නේ. උන්වහන්සේගේ ශරීරයයි ඔබට මට ගැලවීම ළඟා කරන්නේ. එසේනම් ඒ ගැලවීම අපේ ජීවිතයේ අයිති කරගමු. ඒ ගැලවීම ලබන්නට අපි සැම සුදුස්සන් බවට පත්වෙමු. ඒ සුදුසුභාවය තුළ උන්වහන්සේ තමන් වෙතට අපව රඳවා ගන්න ලබනවා. ඒ රඳවා ගැනීම අපගේ ජීවිතයේ අත්දැකීමෙන් උත්ථානය අපි ප්‍රකාශ කරමු.